එක්සත් අරාබියේ එමීර් රාජ්‍ය සුරපුරය ලෙස සැලකෙන ඩුබායි ලෝකයේ තිබෙන සුන්දරම ස්ථානවලින් එකක්. ආසියාවේ ලාස් වේගාස් නුවර ලෙස හැඳින්වෙන ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍ය බෙදී ඇති කොටස් හතෙන් ප්‍රධානතම කොටසක්. එය පාලනය කරනු ලබන්නේ මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් ශීක්තුමා. ඔහු රාජ්‍යයේ උප ජනාධිපතිතුමාද වෙනවා. හවුස් ඔෆ් අල් ෆසාලිහා හවුස් ඔෆ් මක්තුම් යන නම් වලින් හැඳින්වෙන ඩුබායි රාජකීය පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන්නේ හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් කුමාරයයි. 1982 වසරේ නොවැම්බර් 14 වන දින ඩුබායි උපත ලැබූ ඔහු ගොඩක් ජනප්‍රිය ෆස්සා කියන අන්වර්ථ නාමයෙන්. හැමෝම ඔහුට ආදරයට කියන්නේ ෆස්සා කියලා. ෆස්සා ලෝකේ පුරා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්. ඒ වගේම පිස්සු හැදෙන සුකෝපභෝගී ජීවිතයක් ගත කරන කුමාරයෙක්. විශේෂයෙන්ම ගත්තොත් මැද පෙරදිග ගැහැණු ළමයි ඔහුට පිස්සු වැටලා ඉන්නේ කියලයි විදේශ වෙබ් අඩවි වල වාර්තා වෙන්නේ. මොකද ඔහු කරන කියන දේවල් ඔහුගේ ධනය මුළු ලෝකෙම කතාබහට ලක් වෙන නිසා. ඔහුගේ Instagram පිටුවේ ෆලෝවර්ස්ලා බිලියනයකට අධික පිරිසක් මේ විදිහින් ඉන්න බවත් වාර්තා වෙනවා. වෙනුමෙනුත් හරිම කඩවසම් තරුණයෙක් වෙන රෂීඩ් කුමාරයාගේ මේ සුපිරි ජීවන රටාව සහ ඔහු සතු විශ්මිතවත්කම් අටක් ගැනයි මේ සුවිශේෂී වීඩියෝවෙන් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ. අංක 8 රෂීඩ් කුමරුගේ මෝටර රථ එකතුව. ෆස්සා එහෙම නැත්නම් රෂීඩ් ඊටම විනෝදකාමී ජීවිතයක් ගත කරන කෙනෙක්. රේස් පදින්න පුළුවන් වගේම ඩුබායි වල තියෙන මෝටර රථ ප්‍රදර්ශන වලට තමන්ගේ වාහන දානත් ඔහු හරිම කැමතියි. නමුත් ඔහුගේ මේ වාහනත් එක්ක එකට ඉඳලාගත පින්තූර අන්තර්ජාලයේ තියෙන හරිම අඩුයි. ඔහුසතු මෝටර රථ අතර ඇමරිකානු ඩොලර් මිලියන 4 මාරක් පමණ වෙන ලැම්බෝගිනි රථයක් තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම තමයි ඔහුසතු ලැම්බෝගිනි බෙනිනෝ රෝජ්ටර් නම් මෝටර රථයක් ඒහා සමාන වටිනාකමකින්ම යුක්තයි. ඔහුසතු ඇස්ටන් මාටින් 177 වර්ගයේ මෝටර රථයක් සහ බුගාටි වෙයිරන් වර්ගයේ රේස් කාර් එකක් තිබෙනවා. ඒ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක්. ඔහුගේ මෝටර රථ එකතුවේ ඇති තවත් වටිනාම මෝටර රථයක් තමයි ජලයේ පවා ගමන් කරන්න පුළුවන් පයිතන් නම් මෝටර රථය. ජලය තුල පැයට කිලෝමීටර 45ක වේගයකින් ගමන් කළ හැකි මෙවැනි මෝටර රථ 6ක් ඔහුසතු තිබෙන බවයි වාර්තා වන්නේ. අංක 7 ඔහුටම අයත් යුද ටැංකිය. ලෝකේ ප්‍රබල හමුදාවන් භාවිත කරන ආකාරයේ යුද ටැංකිය මිලදී ගැනීම ලොව ධනවතුන්ගේ රටාවක් බවට පත්වවසක්. මෙවැනි යුද ටැංකියක් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් පමණ වෙන බවයි සඳහන් වන්නේ. රෂීඩ් කුමාරයා සතුව මේ වගේ එක යුද ටැංකියක් නෙවෙයි යුද ටැංකි එකතුවක් තිබෙනවා කියලත් වාර්තා වෙනවා. හැබැයි ඔහු විටින් විට එක එක වර්ගයව ධාවනය කරන බවත් විදේශ වෙබ් අඩවි වල වාර්තා වුණා. අංක 6 ඩොලර් මිලියන 180ක් වටිනා යොට් නෞකාව. ඔහුසතු යොට් වර්ගයේ නෞකා කිහිපයක්ම තිබෙනව වාර්තා වෙනවා. ඉන් වඩාත් වටිනා වගේම ජනප්‍රිය යොට් නෞකාව ඔහු මිලදී ගත්තේ 2013 දී. කෝට් රොයල් නමින් හඳුන්වන මේ යොට් නෞකාව තුළ ලෝක ශූර ධාවක උසෙන් බෝල්ට් විසින් නිර්මාණ සැලසුම් කරන ලද විශේෂ ජිම් එකක් තිබෙනවා කියලත් වාර්තා වෙනවා. ඒ වගේම තමයි නවීන පන්නේ ස්පා, නාන තටාක කිහිපයක්, හෙලිකොප්ටර් ගොඩබැස්වීමට හැකි කොටසක් ආදී ඉතාම සුඛෝපභෝගී දේ එහි අඩංගු වන බවත් සඳහන්. අංක 5 ඩුබායි කුමාරයාට අයත් ලෝකයේ වටිනාම ඔටුවා. ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් එහෙම නැත්නම් රුපියල් මිලියන 513ක් විතර වටින ඔටුවෙක් මේ ලෝකේ ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? හැබැයි ඇත්තටම එහෙම ඔටුවෙක් ඉන්නවා. ඒ ඔටුව අයිති ඩුබායි ඔටුන්න හිමි කුමාරයා වන රෂීඩ් කුමාරයාට. මේ සතා ඔහු මිලදීගෙන තිබෙන්නේ ඔටුවන් 17000ක් අතරින් තෝරලා කියලායි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ ඔටුව කොයිතරම් ලස්සනද කියනවනම් ඔටුවන් සඳහා තිබුණු ලස්සනම ඔටුව තේරීමේ තරකයකින් පවා මේ සත්වයා ජයග්‍රහණය කරලා තිබුණා. රෂීඩ් කුමාරයා සතුව සතුන් ගණනාවක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් අර ගෙවල් වල සුනකයෝ එහෙම නැත්නම් පූසෝ ඇති කරනවා වගේ ඔහු ඇති කරන්නේ සිංහයන් කොටියන් වගේ සත්තු. ඔහුට අයත් අලියන් නැතුළු තවත් ලෝකයේ විවිධ රටවල් වලින් රැගෙන දුර්ලභ සතුන් ගණනාවක් සිටිනවා කියලත් විදේශ මාධ්‍ය තුල වාර්තා වෙනවා. අංක 4 ෆස්සාගේ වත්කම. හම්දාන් එහෙම නැත්නම් ෆස්සා ඩුබායි ඔටුන්න හිමි කුමාරයා බවට පත්ුනේ 2008 දී. ඩුබායි රජුගේ සහ ඔහුගේ ප්‍රධාන ආර්යාවගේ දෙවැනි පුත්‍රයා වන හම්දාන්ට සහෝදර සහෝදරියන් 12ක් සිටිනවා. පියාගේ සිවුවන පුත්‍රයා වගේම මවගේ දෙවැනි පුත්‍රයාද වූ ඔහු ඔටුන්න දැරීමට සුදුසුම පුද්ගලයා ලෙස ඔහුගේ පියා විසින් තීරණය කළේ ඔහු අතිදක්ෂ පුද්ගලයෙක් නිසා බවයි වාර්තා වන්නේ. හම්දාන් කුමාරයා සබීල් ඉන්වෙස්ට්මන්ට් නම් ඩුබායි ඇති දැවැන්තම සමාගමක අයිතිකරු. මේ සමාගම 2006 වසරේදී ඔහු විසින් ආරම්භන ලද පළමු වර්ෂයේදීම ඩිරාම් බිලියන 12.4ක ආයෝජනයක් රැස් කිරීමට මේ සමාගම සමත් වුණා. මේ සමාගම ඩුබායි ඉදිකිරීම ක්ෂේත්‍රයේ මෙවැනි දෙවැන්ත සමාගමක් බවට පත්ව තිබෙනවා. මොහු විසින් ඇමරිකාවේ සමාගම් රැසක කොටස් හිමිකම දරන අතර බොහෝ ඒවා රහසිගතව තිබෙන බවයි විදේශ මාධ්‍ය තුල සඳහන් වන්නේ. ඔහු සතු වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වෙනවා. හැබැයි ඔහුගේ නිවැරදිම වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 2ක් විය යුතු බවයි ගණන් බලා ඇතේ. අංක 3 ජුමීරා සබීල් සරයි හෝටලය.
ෆස්සාට අයත් සබීල් ඉන්වෙස්ට්මන්ට් සමාගමට අයිති මේ දැවැන්ත හෝටලේ පිහිටා තිබෙන්නේ දුබායි වල පාම් ජුමෛරා කියන කොටසේ. ඇතනම කිව්වොත් මුහුද ගොඩ කරලා හදපු කොටසක් තමයි මේ පාම් ජුමෛරා කියලා කියන්නේ. 5 ස්ටාර්ස් එහෙම නැත්නම් තරු පහක හෝටලයක් වන මෙය ඉදිකිරීමට පමණක් රුපියල් කෝටි 220ක් විතර ගිහින් තියෙනවා. ලෝකෙ තියෙන හොඳම පහසුකම් සහිත ස්පා, පිහිනුම් තටාක, කුඩා දරුවන්ට විනෝද උද්‍යාන, ජල උද්‍යාන වගේම පුද්ගලික සිනමා ශාලා වලින්ද මේ හෝටලය සමන්විතයි. එතකොට කාමර ඇතුළත නවීනතම තාක්ෂණික බඩු භාණ්ඩ වලින් යුක්තයි කියලා වාර්තා වෙනවා. හෝටලය පුරාම විසිතුරු සැරසිලි චිත්‍ර වලින් පිරලා තියෙනවා වගේම ලෝකයේ මිල අධිකම ගෘහ භාණ්ඩ වලින්ද මේ යුක්තයි. මේ නිසා මේ හෝටලය ලෝකයේ හෝටල් අතර තිබෙන ලස්සනම හෝටලයක් කියලායි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. අංක 2 රේස් යන ෆැල්කන් කුරුල්ලෝ. ෆැල්කන් කුරුල්ලා මැදපෙරදිග කලාපයේ සංකේතයක් වශයෙන් තමයි සැලකන්නේ. එක්සත් අරාබි එමිරාජයේ රාජ්‍ය ලාංඡනයේ පවා මේ කුරුල්ලා දැකගත හැකි. රෂීඩ් කුමාරයා වගේම මක්තූ චීතුමාත් මේ කුරුල්ලන්ට හරිම ආසයි කියලා වාර්තා වෙනවා. රෂීඩ් සතු ඩොලර් ලක්ෂ ගණනක් පටින ෆැල්කන් කුරුල්ලන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මොවුන් හරිම විශේෂයි. මොකද මේ කුරුල්ලන්ට තරඟයට පියාඹන්න පුහුණු කරපු අය. ඔවුන් පුහුණු කරලා තියෙන්නේ ලෝකේ ෆැල්කන් කුරුල්ලන් පුහුණු කරන හොඳම පුහුණුකරුවා විදිහට සැලකෙන බ්‍රින් ක්ලෝස්. වරක් රෂීඩ් කුමාරයා බ්‍රින්ගේ ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන 15කට මිලදී ගන්නත් හැදුවා. පස්සේ බ්‍රින් ඒට අකමැති වුණා කියලාත් වාර්තා වෙනවා. මේ වැඩෙන් කුමාරගේ හිත රිදුණු නිසා බ්‍රින් ඔහුත් සමග ගිවිසුමකට ආවලු. ඉදිරියට රේසින් ෆැල්කන් කුරුල්ලන් පුහුණු කරන්නේ රෂීඩ් කුමාරයා වෙනුවෙන් විතරයි කියලා. ෆැල්කන් රේසින් කියන්නේ මැද පෙරදිග කලාපයේ ධනවතුන් අතර සාමාන්‍ය දෙයක්. වාර්ෂිකව උත්සව පවා මේ සම්බන්ධව පැවැත්වෙනවා. රෂීඩ් කුමාරගේ ෆැල්කන් කුරුල්ලන් නිතරම ඒ තරඟ වලින් ජය ගන්නවා කියලාත් වාර්තා වෙනවා. සමන් මේ තරඟවල ත්‍යාග පටන් ගන්නේ ඩිරම් මිලියන ගණන් වලින්. 2017 වසරේදී රාජ්‍ය ෆැල්කන් තරඟයේ ජයග්‍රහණය කරගෙන ඔහුට හම්බුණු පළමු ත්‍යාගය ඔහු දෙවෙනි ස්ථානය ලබාගත් පුද්ගලයා සමග හුවමාරු කරගත්තා කියලත් වාර්තා වෙනවා. හැබැයි සමාජ මාධ්‍යවල නම් වාර්තා වුණේ මේ සෝබනේට කරපු දෙයක් විතරයි කියලා. අංක 1 ෆස්සා ඇත්තටම සුපිරි චරිතයක්. හම්දාන් බිල් මොහමඩ් බින් රෂීඩ් කුමාරයන් ෆස්සා කියන නමාවේ ඔහු විසින් ලියන ලද කවි පොතක් නිසා. ඔහුගේ කාව්‍ය සංග්‍රහය ලියලා තිබේ ආදරය හා විරහව පිළිබඳවයි. ඔහුගේ කතුරු නාමය දාලා තිබේ ෆස්සා කියලා. රාජකුමාරයෙක්ට අන්වර්ථ නාමයක් වැටෙන්න තරම් මේ කවි පන්තිය කොච්චර ප්‍රසිද්ධ වෙන්න ඇති කියලා ඔබ හිතන්නේ. ඒ සෑහෙන ප්‍රසිද්ධ වුණා. ඒ වගේම තමයි ස්කයි ඩයිවිං, ස්කූබා ඩයිවිං එහෙම යන උපන් හපන්කම් තියෙන පුද්ගලයෙක් තමයි මේ කුමාරයා. සාමාන්‍ය ලෝකේ රාජකුමාරයන් නොකරන ඉතාම අවදානම් සත් ක්‍රියාවල නිරත වෙන්න ඔහු හරිම කැමතියි. දක්ෂ අශ්වාරෝහකයෙක් වන ඔහු ලෝක අශ්වාරෝහක තරඟාවලියේ 2014 වසරේදී රන් පදක්කමකුත් 2010 වසරේදී දෙවෙනි ස්ථානයක් දිනා ගත්තා. 2010 වසරේදී ඔහු ඇතුළු එමීර් රාජ කණ්ඩායම අංශයෙන් එහිදී රන් පදක්කමුත් දිනා ගත්තා. ඒ වගේම ඔහු ආර්ථික විද්‍යාව සම්බන්ධව උපාධිධාරී විශේෂඥයෙක්. එමීර් රාජ පාලක මණ්ඩලයේ උපදේශකෙක් වශයෙන්ද ඔහු මේ වෙද්දී කටයුතු කරනවා. 2019 වසරේදී ශ්‍රීකානම් සුන්දර කුමාරිය සමග විවාහ වූ ඔහු ඇය විත ආදරයෙන් බලා ගන්නවා කියලත් වාර්තා වෙනවා. මේ වෙද්දී ඔහු තමන්ගේ ධනයෙන් ඩොලර් බිලියන ගණනක් ඔහුගේ විනෝදය සඳහාම වේදම් කොට ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.